ආයුබෝවන් ලැබුවා වූ 2022 නව වසර සතුට සාමය සැනසීම ඉතිරි පැතිරි යන සාර්ථක සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් මේ නව වසරේ මගේ පණිවිඩය මේකයි අපි උගතුන් වෙනවාට වඩා බුද්ධිමතුන් වෙන්න උත්සාහ කරමු උනන්දු වෙමු මේ නව වසරේදී ඒ වගේම අපි ඥානවන්තව වැඩ කරමු තීන්දුව తీරන ගනිමු හැසිරෙමු අපි මේ නව වසර ප්‍රඥාවට මුල් තැන දෙන වසරක් කරමු ඉතින් එහෙම කියන ගමන් අවුරුද්ද නම් අලුත් හැබැයි ඉතින් ගිය අවුරුද්දෙන් පරණ වෙලා තියෙන්නේ ඒත් ඉතින් අපි සමහර දේවල් පරණ පුරුදු දේවල් අමතක කරන්න බැහැනේ අමතක කරන්න හොඳත් නැහැ විශේෂයෙන්ම ඉගෙන ගන්නවා වගේ දේවල් මොකද ඉගෙන ගන්න කිසි දෙයක් කවදාවත් පරණ වෙන්නෙත් නැහැ ඉගෙන ගන්න නැති කෙනා කවදාවත් අලුත් වෙන්නෙත් නැහැ ඉතින් අද අලුත් අවුරුද්දේ පරණ අවුරුද්දේ මාත් එක්ක තුන හැමෝමත් මගේත් එක්ක තුලා ඉන්නවා මොකද මේ තමයි මගේ ග්‍රැජුවට් ස්කූල් එක මගේ 2022 අලුත්ම ක්ලාස් එක ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නා ගමන් අපි එනම් මෙහෙම ආරම්භ කරමු වැඩිහිටි පරපුරට මගේ ආචාර්ය ළමා පරපුරට මගේ ආශිර්වාදය මගේ පරපුරට එමත් නැත්නම් ගුරු පරපුරට මගේ ආදරය මේ මතක අලුත් කරන කාලය වෙනස් කරන අපුරු පන්තිය Back to school. Back to school කියන්නේ හැමෝන්ටම ආසාවෙන් ඉගෙන ගන්න වගේම හැමෝන්ටම බොහොම අපූර්ව විදිහේ දේවල් මතක තියාගන්න උදව් කරන පුරුදු කරන තැනක්. ඉතින් අද බොහොම විශේෂ දෙන්නෙක් වෙනවා මගේ ක්ලාස් එකට. මම මෙහෙම කිව්වත් හරි. මේ මං කැමතිම දෙන්නෙක්. මගේ ආසම දෙන්නෙක්. රටම ගොඩාක් ආදරය කරන දෙන්නෙක්. දෙන්නටම ආයමත් හිතලා තියෙනවා ඉස්කෝලේ යන්න ඕනේ කියලා, ග්‍රැජුවේට් වෙන්න ඕනේ කියලා. හැබැයි මේ දෙන්නගේ අපූර්ව විශේෂත්වයකුත් තියෙනවා. විශේෂත්වය මොකද්ද කියලා මේ දෙන්න ආවම ඔයාලා දැනගනීවි. මං කෝල් කරන්නම් අද අලුත් අවුරුද්දේ පළවෙනි ක්ලාස් එකට එන අපූර්ව ළමයි දෙන්නට. Lamayana Happy New Year to you too Anne Oh Hey me Happy New Year teacher Same to you wishing you the same Anne aashirwad enna hage kad denna මේ මොකද ළමයි දෙන්න දැම්මම තරඟයට සහභාගී වෙලා දින්නේ ආ කවුද මුලින්ම ක්ලාස් එකට එන්ටර් වෙන්නේ කියලාද මේ බැලුවේ ආ නැත්නම් දෙන්නම ගෙදර ඉඳන්ම තරඟකින් දාවේ නෑ ඉස්සෙල්ලම කවුද ටීචර්ගේ ආශිර්වාද ගන්න කියලා බලන්න ආ ඒකද උනේ කමන්න ටීචර් දෙන්නටම ඒක වතාවෙන්ම එකම තරමට එක විදිහටම ආශිර්වාද කරනවා thank you ඒක මොකද ඔය දෙන්නම හැමෝන්ගේම ආශිර්වාදේ ලබා ගන්න ඩිසර්ව් කරන ළමයි දෙන්නෙක් නිසා. Thank you. You're most welcome. හොඳයි ළමයි ඉතින් අද අලුත් අවුරුද්දනේ. ඉතින් මේ තමයි අලුත් අවුරුද්දේ අලුත්ම පළවෙනි ක්ලාස් එක 2022 බැච් එකේ. ඉතින් අපි හැමදේම සුබ විදියටනේ නේද? පටන් ගන්න ඕනේ. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි පහන් පත්තු කරමු නේද? මොකද මේ පහන් පත්තු කරනවා කියන එකේ තේරුම දන්නවා නේද? जीवित आलोक मत මට කියන්න බලන්න ඉතින් මේ ඔය දෙන දැන් මේ බෑක් ටු ස්කූල් එකේ තියෙන මේ අපූර්ව පන්තිය. ඔව්. හරි. මොකද මතකයේ අලුත් කරනවා. කාලි. ඕ thank you so much. You are so sweet.
ලකුණු දාගන්න නම් හොඳට දාන්න. හැබැයි දිනක්ෂි හොඳට හෝම්වර්ක් කරලා තියනවා. මොකද ටීචර්ගේ හිත සතුටු කරන ළමයාට බෝනස් මාක්ස් ලැබෙන නිසා මම කොහොමවත් බෝනස් මාක්ස් ලැබෙන්නේ නැති හින්දා මට බෝනස් මාක්ස් අඩුතරේ බෝනස් ටික හරි ඔකේ ඉතින් මේ දිනටම අලුත් එක්ස්පීරියන්ස් එකක් නේද? මොකද හිතුනේ ආයෙමත් ඉස්කෝලේ යන්න ඕනේ කියලා. එකට ආ ඔව් එකට කොහොමත් අපිට මේ ඉස්කෝලේ යන්න හම්බෙලා නැහනේ. ඒකනේ හම්බෙන්නේ නැහනේ. හම්බෙන්නේ නැහැ. ඒකවා එහෙනම් ඒ අත්දැකීම ලබා ගන්න අද එන්න හිතුණා. ඔව්. තව මොනවද අද කරන්න බලාපොරොත්තු වෙන ආවේ? කවුද කොහොම හරි දෙන්නවා කියලා හිතාගෙන ආවේ? මෙයා හැමදාම හරියට මේ බූස්ට් කරනවා මෙයා පන්තියේ පළවෙනියා වෙලා තියෙනවා එහෙම එහෙම කියලා මම කවදාවත් පන්තියේ පළවෙනියා වෙලා නැහැ. ආ ඔකේ. බූස්ට් කරනවා. ඔව් ඔව් මෙයා හරි පුරාජේරුව කියන හැමතිස්සෙම. මම කියන්නේ බා. ඔව්. ඒක අද ඔයා පළවෙනියා කියලා හිතාගෙන ආවා. ඔව්. ආ ඒකද පළවෙනියෙන් දුවගෙනත් ආවේ. එතනින් හරි පොඩ්ඩක් පොඩි ලීඩ් එකක් ගන්න හැදුවා. ඉතින් හරියන්න. බැරි වුණා නේද? එයා කොහොම හරි අන්තිමට හරි පළවෙනියා වෙනවා. මෙයා අනිත් එක මෙයාට මේ ඔය සාමාන්‍ය දැනීම. ඔව්. හරිම අසාමාන්‍ය සාමාන්‍ය දැනීමක් තියෙනවා. සීරියස්ලි? ඇත්තම නෑ. මල දිනක්ෂි නම් කිව්වේ මේ සාරංගව හමුනාට පස්සේ මුළු අතීතයම අමතකුණා කියලා. ඒ කියන්නේ සාරංගේ තරමටම දිනක්ෂිගේ මේ මනස කන්සියුම් කරලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ නේද? එහෙම? ඇත්තද? මල පියාගන්න දෙන්නේ නැහැ මල කියලා. ගොළු වෙලා. ගොළු වෙලා ඉන්නේ. ආ එහෙනම් ඉතින් අපි අපේ ක්ලාස් එක පටන් ගනිමුද? ත්‍රිපත් කන ගමන්ද? කන ගමන්ද? Yes. පටන් ගමු. හරි. Okay. So let's get started. This is back to school. Welcome back to school. අද මගේ අපුරු ළමයි දෙන්න දිනක්ෂි ප්‍රසාද් සහ සාරංග දිසාසේකර. Welcome back to school, children. Thank you. Teacher. හොඳයි. ඉතින් මට කියන්න මේ ඔය දෙන්නම උගලන්ගේ ඉස්කෝලේ යන කාලේ නම් මේ popular දෙන්නෙක්. For different reasons and for many reasons. මට කියන්න දිනක්ෂි popular මොනවටද කියලා ඔයා මතක් කරලා බලන්න. මම popular වැඩිය දඟලන්නේ නැති නිකන් අහිංසක වගේ. Very studious කියලා තමයි මට නම් ආරංචි. ටක් ඉතින්. ඒ කාලේ teacher board එකේ ඉරක් ඇඳලා ඒ ඉර පවා දිනක්ෂි පොතේ ඇඳගෙන යනවලු පාඩම් කරන්න. ඒ කියන්නේ මට මේ teacher කියලා දෙද්දි මට ඔක්කොම ලියන්න ඕනේ note down කරනවා. Okay. ඉතින් වචනයක් වචනයක් ගානේ මම ලියනවා ඉරක් ඇඳලා මොනා drawing එකක් ඇඳලා මොනාත් ඔක්කොම ලියනවා. ඉතින් මම ගෙදර ගිහිල්ලා තමයි ඒව refer කරලා පාඩම් කරන්නේ. All right. ඒ තමයි දිනක්ෂිගේ විදිය. But සාරංග ඊට වැඩිය different නේද? මම ඔව් එහෙම notes ගන්න type නෙමෙයි. මම අහගෙන ඉඳලා මතක තියාගෙන ඉන්නේ. ඊට පස්සේ teacher notes දෙනවලු සාරංග. දැනුත් එහෙම තමයි. මෙයා කියන්නේ මම අහගෙන ඉඳලා. ඒ තමයි ඉතින් දෙන්නගේ විදිහ වෙනස්. ඒකට දිනක්ෂි හැම දෙයක්ම note down කරන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා memorize කරනවා. සාරංග ඒ අවස්ථාවේ මතක තියාගෙන ගිහිල්ලා ඒතර exams වලදී කොහමද ඔයගලන්ගේ अंतिम මන්නම් එහෙම වැඩිය සීරියස් ගත්තේ නෑ එක්සෑම්ස් මොකද වෙරි කොන්ෆිඩන්ට් නෑ සීරියස් ගත්ත කියලාත් ලොකු වැඩක් වෙන්නේ නෑ නේද ඒ නිසා එන්සා නියුට්‍රල් එකේ හිටියා ඔව් ඒ නේද විශේෂ මහන්සියක් ඔව් අර ලියන වෙලාවට ටීචර් කියපු එකක් වෙලාවට මතක් වුණොත් හොඳයි ඉතින් ඔව් මතක් වුණොත් හොඳයි ඔව් අමතකුණත් වැඩි කරන් ගන්න නෑ නේද ඒක ටේක් ඉට් ඊසි පොලිසි එක තමයි සාරාන් ඉදලා තියෙන්නේ කොහොමද දැන් තාමත් එහෙමයි එහෙමද? ආ ඔකේ. දැන් අද හොඳ කම්බිනේෂන් එක පොද මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි අවිලා තියෙන්නේ. කොහොමද හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට තේරෙයි තව ටික කාලෙකින් පොඩි බබා අහන ප්‍රශ්න වලට උත්තර දෙන නම් මේ වගේ ක්ලාස් එකකට සහභාගී වෙන්නම වෙනවයි කියලා. මම හිතන්නේ මේ අවුරුද්ද අපි කරපු හොඳම දේ තමයි මේක. අද අපි ඉගෙන ගන්න යන දේවල් ටික මම හිතන්නේ අනාගතේ අපේ බබාට තමයි උමනා වෙන්නේ. අන්න හරිය. කියන්නේ සාරංගටයි දිනක්ෂිටයි මේ අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි මේ අවුරුද්දෙන් පටන් ගන්න හැම අවුරුද්දක්ම බුද්ධිය උගත්කම
ඥානවන්තකම ප්‍රඥාව වගේ දේවල් එකම තමයි යන්න වෙන්නේ නේද? මොකද next generation එකනේ ඔයාලත් එක්ක එන්නේ. එතකොට ඒකට මුහුණ දෙන්න සැදී පැහැදී ඉන්න එපැයි නේද? එහෙනම් let's get started. Okay? Yes. එහෙනම් අපි යනවා අපේ පළවෙනි ටෙස්ට් එකට. This is the oral test. ළමයි teacher ප්‍රශ්න පහක් අහනවා. ප්‍රශ්න පහට උත්තර හතර බැගින් දෙනවා. And you have to choose the right answer. 30 seconds denawa uttare hoya ganna. All you have to do is just press the answer. Okay. Right. Okay. And then question number 1. Mema ratawal atharin mudal ekake lesa peso bhavitha karana rata kumakda? Ah sorry. Nambiyawa, Venezuelawa, Mexicowa, Brunei. Children, your time starts now. Me ratawal atharin mudal ekake lesa करंसी एक विधि पेसो भावित करने मोन रटद कियलाय अहन्ने टीचर आई डोंट नो अहा पेसो लमे मम उदाववक करन आयो आई क्लिक्ड आल्सो ओके उदाव कर उदाव करन 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 कमन नद बलम उदाव मो कर वेनसक वेद के नमय मे वेनेजुएला पाविच करना बॉलीवर पेसो नेवे आर रियल यस Go, Sarang, go. I'll go with Mexico. All right, okay. Dinakshi, Venezuela, can you give it a teacher? Udava Karane, Venezuela, Nevei Kila, Neda. Use Karane, Bolivar. Etakota, Nambia and Brunei will use Karane Lamai, dollar. So the correct answer is Mexico. Sarang. Yes. No, that was a lucky guess. Yeah. Sarang, Lamai, Lapuna, the high club in the What a star! I'm leaving this class. Hey, fine, I'm not going. I'm not going. I'm not going. I'm not going. ඊළඟ සැරේ එහෙනම් දිනක්ෂි ටිකක් ඉවසන්න නේද? එතකොට උදව්වක් අරගෙන උත්තර දෙන්න පුළුවන් වේවි. නැති මේකලු. හදිසුනා නේද? All right, okay. Question number 2. ඉන්දිය ජනාධිපතිවරයාගේ නිල නිවස හඳුනු ලබන්නේ කුමන නමින්ද? ලෝක කල්‍යාණ මර්ග, රාෂ්ට්‍රපති භවන, Shri Alok Mahal, Shri Vastav Bhavan. Children, your time starts now. ඉන්දිය ජනාධිපතිවරයාගේ නිල නිවස හඳුන්වන්නේ මෙන්න මේ නමින්. ඔයා මේ උත්තර හතරම තමයි මේ පැත්තේ තියෙන්නේ. නේද බලන්න. ඔයාගේ උත්තර ගන්න. මමද? ඔව්. උදව කොන්නේ නැහැ නේද? දන්නේ. Right, okay. මම හිතුවේ එක උත්තරේක හරි වයිට් හවුස් වගේ එකක් තියෙයි කියලා. ඒක අයින් කරන්න. ඒක තමයි මොකද මම බැලුවා වයිට් හවුස් ගැන හැමෝම දන්නවනේ. ඔව්. හැමෝම වයිට් හවුස් ගැන කතා කරනවා. දැන් බලන්න ඇති හැමෝම වගේ වයිට් හවුස් එකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මොනාරි තෝසේ කඩවල දෙක තුනක් තියෙනවා. මෙතන ළමයි මේ ලෝක කල්‍යාණ මර්ග කියන්නේ මේ ප්‍රයිම් මිනිස්ටර්ස් ඔෆිස්. ඔව්. ඔයා හුයි? මිස්ටර් නරේන්ද්‍ර මෝදි. I'm sorry teacher who? Yeah, who is president? President. Ah, okay. නිල නිවස මොකක්ද කියලා. ළමයි බෙන්ගෝලි වලින් රාෂ්ට්‍රපති කියලා කියන්නේ head of states කියලා. Or else presidential කියන්නේ. So the correct answer is රාෂ්ට්‍රපති බවයි. Well done children. හොඳයි. Thank you. දෙනටම ලකුණු 10 බැගින් ලැබෙනවා. Let's go to question number 3. අනිකුත් මත්ස්‍යයන් මෙන් මෝරාට නැත්තේ මින් කුමක්ද? අක්මාව දත් Asti Vakugadu. Children, your time starts now. Mora. Matsenta Vage Neme Mora to Mede. Mora Katutina. Mora Mora Katutina. Mora Katutina. That. Teacher. That. 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 මම කියන්නේ මම මම අඳුරන්නේ මම ඔයාව ටීචර් මම දැන් බ්‍රේන් ටීස් කරනවා ආ මම අපිට උදව්වක් පොඩි නියන් ඔව් මොන වගේ උදව්වක් දෝනේ කියන්නේ පොඩි හින්ට් එකක් මොකක් හරි දත් වෙන්න බෑනේ හරි දත් ඔය අස්ති තයින් කරමු ආයි දෙත් අක්මාව වකුගඩු අක්මාව වකුගඩු කියලා තමයි මාත් හිතන්නේ ළමයි උදව්වක් කරන්න දත් නෙවෙයි හරි නමුත් අක්මාවෙන් සහ වකුගඩු වලින් මෝරා සෑහෙන දෙයක් ලබා ගන්න මෝරාගේ ජීවිතය. එතකොට උත්‍රේ මොකක් වෙන්න පුළුවන්ද? අස්ති නැද්ද මෝරට? එහෙම කියද්දි නම් අස්ති එක්ක තමයි යන්නේ. ඔව් ඉතින් ප්‍රෙස් කරන්න එහෙනම් ළමයි. ඔකේ ඔකේ.
ඒක මම මුලින්ම ඇහුවේ වාගෙන් අස්ති නැද්ද කියලා. ළමයි දෙන්නම කියනවා අස්ති නැණ අස්ති තැති කියලා. දැන් මේ සාරංග ඇයි දිනක්ෂගෙන් ඇහුවේ මෝරට අස්ති නැද්ද කියලා? නෑ උයනව නේද ඔයා මෝර මාළු. ඒකත් ඇත්ත. ඒකෙන්. අස්ති තිබුණාද? නෑ මට වෙලා නෑ මම. අස්ති ඔය ඔය ඉන්න වෙලාවක් නෑ. අස්ති අයින් කරලා තමයි උයන්නේ. එහෙමද? එහෙම නැත්තම් ඇත්තටම සාරංග මේ අර දිනක්ෂිය කියනවත් වගේ මේ සාරංග මේ ලයිෆ් එකට ආවට පස්සේ දිනක්ෂිට දවල්ට කැමරාද කියලා මතක නෑ. කොත් මතක නෑ මට මේ මෝරාගේ අස්ති තියන අය නැද්ද කියලා. කෑවේ මෝරාද කියලාත් මතක නෑ. ළමයි හැබැයි උත්තරේ හරි අස්ති තමයි. හරි උත්තරේ. Question number 4. භූමි ප්‍රමාණයේ විශාලත්වයෙන් ලොව දෙවැනි ස්ථානයේ හිමිවන්නේ මින් කුමන රටටද? කැනඩාව, ඇමරිකාව, චීනය, බ්‍රසීලිය. Chiranjeevi, your time starts now. මේ භූමි ප්‍රමාණයේ විශාලත්වයෙන් දෙවැනි ස්ථානය. Okay? මොකද පළවෙනි ස්ථානය රුසියා. යාර. දෙවැනි ස්ථානය ලැබෙන්නේ මේ රටවල් අතරින් කුමන රටටද? Land area එක population නෙවෙයි ළමයි. Okay. America. Brazil is a part of America. එහෙම ගන්න පුළුවන්ද? North America, South America. So America. මේ America කියනම United States නේ. මිනිස්සු වැඩිම ඉන්නේ චීනේ. ඕනේ අහන්නේ භූමි ප්‍රමාණය. America කොම ලොකු America එකක් නේ ඒක. ලොකු America එකක්? ඉතින් America is a big country නේ. ඒක නෑ යන්නු කියලා I don't know. Okay. මාත් කියන America. නෑ මං හිතන්නේ ඒක Canada. හා? දෙන්නම කියනවා ඇමරිකාව කියලා. ඇමරිකා කැනඩා වෙන්න බෑ මං හිතන්නේ. ඇමරිකා කියලා කිව්වම ඉතින් ඒගොල්ලෝ ස්ටේට්ස් ගොඩක්නේ. ඔව් සහ ස්ටේට්ස් පාක් තියෙනවා. I think සහ ලෝකෙට පෙන්ලා තියෙන්නේ අපි තමයි හැමදේින්ම ඩොක්කෝ කිය. එහෙමනේ නේද? බට් එහෙම නෙමෙයි. භූමි ප්‍රමාණය විශාලත්වයෙන් second place නැහැ. Canada. Really? Yes. එහෙනම් අපි යනවා අපේ last question එකට. This is question number 5. ලේ වර්ග අතරින් විරලම ලේ වර්ගය කුමක්ද? O positive or negative? AB positive, AB negative. Chiran, your time starts now. මේ ලේ වර්ගය බොහොම විරලයි. දෙන්නම කියනවා O negative කියලා. ඇයි මේ O negative ලේ හොයලා හම්බුනේ නැති අවස්ථා මොන හරි තියනවද? විරලම ඒක තමයි. දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ යන්නේ. දැන් එකපාරට මතක් වුණා ටීචර් ගන්නපු එක. එනිවේස් අපි එමනම් ඔරල් ටෙස්ට් එක ගිහින් නිසා බ්‍රේක් එකක් ගන්නමු. කොහොමද ළමයි මොකද හිතන්නේ? හොඳයි නේද? හොඳයි නේද? බ්‍රේන්ස්ටෝම් වුණා නේද? අලුත් දේවල් ඉගෙන ගත්තා. ඔව් නේ. රයිට්. ඔව් ගොඩක් ඉගෙන ගන්න තියෙනා කියලා මතක් වුණා. ඔව් නේ. ටීචර්. Yes. May I? Yes. May I? May I go to the toilet? Hari. Oyai ai dennama please go to the toilet. Thank you teacher. Into us one. Lama I written test ekata yanna kalin oral test ekage marks kiyanna one. Right? Are you excited? Yes. No. Not at all. Lamai Saranga. Lamaya oral test එකෙන් ලකුණු 30ක් ලබා ගත්තා. Teaching bonus marks එක ලකුණු 40යි. Yay. Dinakshi Lamaya oral test එකෙන් ලකුණු 20ක් ලබා ගත්තා. Teaching bonus marks එක ලකුණු 30යි. 10 marks difference තියනේ. Okay. එන්න එහෙමනම් අපි white board ගාවට ඇවිල්ලා මේ extremely easy math puzzle එක කරමු. ටීචර්ට නම් ඔක්කොම ඉතින් extremely easy අපිට තමයි. ඔය හරි කැමතිනේ brainstorm කරන්න. එන්සා ඔන්න. දැන් ඒක copy කරන්න පුළුවන් පැත්තර තමයි ගියේ දැක්කද? ඔකේ ළමයි දැන් ඔය picture එක දිහා බලලා තේරෙනවනේ මොනවද හොයන්න ඕනේ කියලා.
මේ ෆෘට්ස් වල additions subtractions එකවල තියෙන මේ එකතු වීම තියෙන්නේ අන්තිමට question mark එකක් දාලා තියෙන්නේ මොකක්ද එතනට එන්න ඕන ගණන කියලා එහෙනම් අපි ඒක හොයලා ලියමු ඊට පස්සේ මට working එක කියන්නත් ඕනේ and your time starts now मतक वेरी गुड तारंग दीनाक्षिना उत्तरे लीलाय අපි බලමු දෙන්නටම එන්නේ එකම ගානද කියලා few seconds more are you done okay දැන් එමුනම් දෙන්නම white boards දෙපැත්තට ගිහලා ටීචර්ට කියන්න මොනවද ඔයාලගේ උත්තර කියලා okay අපි ඉස්සෙල්ලම කොහොමද එනසු කාගේ උත්තරේ කොහොමද ආවද බලන්න කියන්න මට දිනක්ෂ කියන්න 30යි 10 10 10යි ඕකේ හරි කැබල් එකක් 10යි මේ දෙක 6යි 10න් 6ක් ගියා 10යි 6යි 16යි 3යි 3යි ඕකේ මෙතන 3යි 3න් දෙකක් ගියාම 1යි හරි 10යි මෙතන 2යි කියන්නේ මෙතන 1යි මෙතන කෙසෙල් ගෙඩි 2යි ඒ කියන්නේ 3න් 3 නෙමෙයි මෙතන 2 ඒක 13යි සාරංගට මොකද උනේ කියලා බලමු සාරංග පෙන්නන්න බලන්න ඔයගේ වර්කින් එක මොකද උනේ මට මේ මේ ටික හරි ඔව් මෙතන කෙසල් ගෙඩි වලින් තමයි වැඩි මොකද්ද කොතරද වැරදුනේ කියලා බලමු මෙතන කෙසල් ගෙඩි 3යි මෙතන 2යි හරියටම හරි ඒක තමයි උනේ නේද it's okay it's okay අපි ෂෝකේ ගියා ඕකේ ළමයි ළමයි එහුනම් ඉතින් මේ question එකකින් ඔයාලා score කරන්න බැරුව ගියානේ there is another question there's always another chance එහෙනම් මේකෙන් දිනක්ෂි ලකුණු 25ක් ලබා ගත්තා මොන බින්දුවයිද නැහැ ඔයාගේ working එක යම් තාක් දුරට හරි නිසා ඔයාට ලකුණු 10ක් ලැබෙනවා okay वाइट बोर्ड ඊට පස්සේ ඊට යටින් තව සර්කල්ස් තුනක් අඳින්න. Right. Okay. ඊට පස්සේ ආයමත් third row එකේ තව සර්කල්ස් තුනක් අඳින්න. Third row එකේ. Good. Okay. මේකේ මොනවද කරන්න තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන්ද? Bingo. නෙමෙයි. Tactic. මේකෙන් කරන්න තියෙන්නේ ළමයි දැන් දෙන්නම මාකස් වලින් ඉරි හතරකින් හරිද? ඉරි හතරකින් මේ සර්කල්ස් ඔක්කොම කපන්න ඕනේ. හැබැයි අත උස්සන්න බෑ. අපි තුමු එක තැනකින් ස්ටාර්ට් කරොත් 1 2 3 4 කේ ලයින්ස් හතරකින් මේ සර්කල්ස් ටික ඔක්කොම කට් කරන්න ඕනේ. බලන්න කොතරින් පටන් අරගෙන කොතරින්ද ඉවර වෙන්න ඕනේ කියලා අත
give me your marker. අත උස්සන්න නැතුව lines හතරකින් මේ circles නාමයම cut කරන්නේ මෙහෙමයි. 1 2 3 4 Okay. Good. All right. Good try. Lamai. Oy denama habai. Bohoma unanduwen ekata utsaha karapu nisa teacher oyala denatama 10 marks gan denawa. Yay! Thank you. All right. Good. Lamai ehenam ithin ape written test ekak iwarai. Iwaranda? Did you enjoy? Ah, thawa onida? තව තිබ්බත් කමන්නේ නෑ නෑ කමන්නේ නෑ තව තික් කරමු ටීවී එකේ පෙන්වන්න නැත්නම් තනි තනි නේද ඕකේ එහෙනම් අපි අපේ ඊළඟ ඉන්ටර්වල් එක ගමු ඉන්ටර්වල් 2 Welcome back to school Dinakshi and Saranga mage අපූර්ව උත්සාහවන්ත පුදුම උනන්දුවකින් සහ මේ ක්ලාස් එකම මේ එළිය කරන ළමයි දෙන්න ඉන්ටර්වල් එක අරගෙන ඉවරද දෙන්නව තවම නිකන් ඉන්ටර්වල් එකක ඉන්නවා වගේ දෙන්න දැන් ටීස් කරගන්නවා ඉන්ටර්වල් එකට කෑම මදි පොඩ්ඩක් ඕ හොඳයි ළමයි අපි බලමු නම් රිටන් ටෙස්ට් එකෙන් පස්සේ කොහොමද ඔයගොල්ලන්ගේ ස්කෝර්ස් කියලා රිටන් ටෙස්ට් එකෙන් අපේ සාරංග දරුවා ලබා ගත්ත ලකුණු 20ක් දිනක්ෂ දරුවා ලබා ගත්ත ලකුණු 35. ඒ නිසා දැන් සාරංගගේ ටෝටල් එක ලකුණු 60යි. දිනක්ෂගේ ටෝටල් එක ලකුණු 65යි. නෑ මට ඉස්සෙල්ලාම කියන්න බෑ දැන් කවුරු දින්නොත්ද කවුරු සතුරු වෙන්නේ? ආ? Taman දින්නොත්ද අනිත් කෙනා දින්නොත්ද? දෙන්නම. දෙන්නම දිනන්නේ? කියන්නේ ටයි කරගන්නද කොහොමද? So good idea. So good idea. Can it pass thumb in? Null karot kaud ne. Okay, lamai api unang ano ape last test ekata de. Me tamai speed test ekak. Speed test ke mama prashna pahak ahanawa. Lakunu denawa. Habai hari uttara walata vitarai lakunu denne. Waradi uttarayak dunnot mita kalin ගත්ත ලකුණු කීපයක් කැපෙන්න පුළුවන්. ඒක කන්සිඩර් කරන්න පුළුවන්. හරිද? හැබැයි ස්පීඩ් ටෙස්ට් එක නිසා ඉක්මනටම ඔය බෙල් එක රින් කරලා තමයි උත්තර දෙන්න ඕනේ. මොකද මුලින්ම බෙල් එක රින් කරන කෙනාට තමයි චාන්ස් එක ලැබෙන්නේ. ආ ඕකේ. ලංකාවට ලන්‍යා නමින් හැඳින්වුවේ කුමන ජාතිකයන් විසින්ද? ලංකාව ලන්‍යා කියන නමින් හැඳින්වුවේ මොන ජාතිකයන්ද? Yes Dinakshi. මම වැරදිලා ඔකේ. ලන්‍යා කියනකොට හිතා ගන්න බන්ද? අම්මෝ. මොන ජාතිකයන්ගේ භාෂාවද කියලා? දැන් කියන්න. අනේ මම දන්නේ. කියනවද නැද්ද කියලා හිතන්නේ? ආ? I think Portuguese. No. ලන්දේසි. සාරංග yes. ලන්දේසි. No. No. නෑ ඒගොල්ලෝ අවිලා සේරාන් සේරාව ඒ වගේ කිව්වේ. ලන්‍යා කිව්වේ. සාමාන්‍යයෙන් කියනව නේද එක රටක ජාතිකෙන් කතා කරන චැන්චින් චුම් පචාන් කියනව නේද චයිනා චයිනා චයිනීස් තමයි ලන්‍යා ලන්‍යා කියලා කිව්වේ එතකොට සීඩම් සීඩම් වගේ කිව්වා ඕකේ වෙල් ක්වෙස්චන් නම්බර් 2 ළමයි සතර වර්ගය කියනව අහලා තියෙනව නේ සතර වර්ගය ඔව් කියන්නේ සතර වර්ගයේම ගොඩ ගියා කියන්නේ සතර වර්ගය යනු කුමක්ද සතර වර්ගය කියන්නේ කුමක්ද ඔය අපි කතාවට කියන්නේ සමහරව සතර වර්ගෙම නිඳා කරා කියනවා ම්ම් සතර වර්ගයේ යනු කුමක්ද පුළුවන් මේක දැන් ආයෙ ලකුණු කැපුණොත් අපි සතර වර්ගෙටම හරිනේ ඔය ඒ කියන සතර වර්ගයේ කුමක්ද මම හිතාගෙන ඉතින් මේ අය අපි ගෙදර බලමු සාරංගගේ අලුත්ම සතර වර්ගය කවුද දිනක්ෂි දිනක්ෂි අපේ අම්මයි හරි බබයි හරි මේ ගලංගේ තාත්තයි අම්මයි ඒ අය සතර වර්ගයෙන් කොටසක් තමයි ළමයි උත්තර දෙන්නේ නැහැ ටීචර් කියන්නේ අම්මගේ තාත්තගේ එක අත්තපත්
मवगे पार्श्वे मऊ परपुर सह पिय परपुर पियागे पार्श्वे मऊ परपुर सह पिय परपुर इतकोट वर्ग हतरा प्रश्न मतकियामे मतकियान संपूर्ण अर्थे मुखाद What does it stand for? I don't know. Try කරලා බලන්න ඕනේ නිකන්. Twitter. Twitter. මම පොඩි ඉඟිමිඟි ටිකක් දෙන්නම්. Text. TWITTR එක. T. මේ මොකද මේ කරන්නේ? Thought. Thinking. 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 Writing. No. W. Right. Y. No. Where? No. What? What's? What's? Hmm. In. I for? Information. No. Think. What? Thinking. What? Thinking. Interesting. Interesting. To. To text. No. To. Type. This is Twitter. To. On Twitter, what do you do? We tweet. 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 Everyone. 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 Hmm? Twitter ke apna adhikar hai. Tweet and. Retweet. Retweet. So, come again. Thinking what's interesting to everyone. To tweet everyone. Retweeting. Wow. Good, right? Wow. Lamai, mama, lamai, dinata ma ekata lakunu paha bagin dena. Nice try. Yeah. Thank you. Very generous. Thank you. Very generous. Okay. Lamai, speed test ki horai. Yay! Did you guys enjoy? Okay, did you? Oh. Right. Okay. එවනම් ඉතින් දැන් අපි ඔරල් ටෙස්ට් එක කරා, රිටන් ටෙස්ට් එක කරා, ස්පීච් ටෙස්ට් එක කරා. දැන් ඉතින් මම මාක්ස් ඇඩප් කරලා බලන්න ඕනේ. අද කවුද ග්‍රැජුවේට් වෙන්නේ කියලා. Right, ළමයි. දැන් ස්පීච් ටෙස්ට් එකට පස්සේ කොහොමද ස්කෝර්ස් කියලා මම කියන්නද? හා. ස්පීච් ටෙස්ට් එකෙන් අපේ සාරංග ස්ටුඩන්ට් ගත්තේ ලකුණු 20ක්. දිනක්ෂි ස්ටුඩන්ට් ගත්තා ලකුණු 25ක්. යේ! එතකොට टोटल स्कोर එක මෙන්න මෙහෙමයි වෙන්නේ oral written and speech test වලට පස්සේ සහ teacher ගේ bonus marks වලට පස්සේ සාරංග දිසාසේකර ලකුණු 80යි දිනක්ෂි ප්‍රසාද් ලකුණු 90යි ඔකේ එතකොට අද graduate වෙන්නේ කවුද Okay. My first time graduating. Man, I'm a degree complete. Kerala, so wow. I have never graduated in my Fantastic. life. Fantastic. So, he has graduated. So. Yeah, I know. So you are graduating from my graduate. Yes. Saarangala, tere ya koheng graduate na todak naya kira mage graduate school lekin graduate bhi na tu. Enang api graduation ceremony ka karamo. Sure.
ළමා ඉස්සරම ටීචර්ගේ report cards දෙනවා remarks එක එන්න මගේ දෙපැත්තට. Dinakshi Priyasad teacher remarks මෙන්න මෙහෙමයි. Dinakshi කියන්නේ හරිම උනන්දුයි. හැම දෙයකටම ඉගෙන ගන්න දැන් ටිකක් අඩුයි. මොකද ගොඩක් දේවල් අපතේ කරලා තියෙන නිසා. නමුත් ඒ සබ්ජෙක්ට් එකට ආවට පස්සේ බොහොම උනන්දුවෙන් වැඩ කරන කෙනෙක්. ඕනම දෙයක් සම්බන්ධයෙන් බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්. ඒ වගේම ඕනම දෙයක් කම්ප්ලීට් කරන්න උත්සාහ කරන කෙනෙක්. But unfortunately එදා ඩිග්‍රී කරන්නේ ද කම්ප්ලීට් කරන්න බැරි වුණාට දැන් අද පුළුවන් වෙනවා. මේ මං වගේ ෂෝස් ඔක්කොම බැලුවා. වව්. කොහොමද කියන්නේ ගොඩක් මොකද මේ මං හිතුවා ඒව වල අහපු ප්‍රශ්න අපෙන් උත්හායි කියලා ඒක මම වැඩිෙන් ටිකක් බැලුවා ඒ වරට. ඒක දිනක් හිතන්නේ. මම පාස් පේපර්ස් බලලා. ඒක ඔය පාස් පේපර්ස් බලුවට මේ ක්ලාසෙ කිසිම දෙයක් රිපීට් වෙන්නේ නැහැ. නෑ ඒක තමයි මං කරපු වැරද්ද වුණාට මං අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දන්න නැති දේවල් ගොඩක්. ඔය හරිම මං කිව්වත් වගේ මං බ්‍රේක් එකකදී කිව්වා මේ ආපහු අර ඉස්කෝලේ වයිබ් එක දැනනා කියලා. ඉතින් අපි හැමෝම ඉස්කෝලේ යන ආසයිනේ. ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ තමයි ආසාව තව තවත් වැඩි වෙන්නේ. ඒ වගේ ෆීලින් එකක් ආවා. සහ අපිට කොච්චර දේවල් අර මං කිව්වත් වගේ මේ හැමදාම අධ්‍යාපනයකින් දේවල් අප්ඩේට් වෙනවා. ඉතින් ඒවා අපි අපේ සමට අත්හැරිලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපිට ඉගෙන ගන්න හොඳ චාන්ස් එකක් අපට. Wow! #schoolvibes. සාරංග මම එයා ස්කූල් එක ගැන කියපු හින්දා මම ආව ගැන කියන්න. ඔව් තෑන්කියු. මේ අර ප්‍රෙපරේෂන් ගැන කතා කරපු හින්දාම ඔයා ප්‍රිපෙයා වෙන විදිහයි අනිත් එක දැන් අපි එකම ස්ට්‍රක්චර් එකකට කොටු වෙන්නේ නැතුව ස්කූල්ට එන ස්ටුඩන්ට්ස්ලා විදිහට ඔයා කරිකියුලම් එක චේන්ජ් කරනවනේ. ඉතින් ඒක තමයි අපි ගොඩක් මාස. ඉතින් මම නම් ලොකුවට අර කිව්වා වගේ හැබැයි මේකට නම් ලොකුවට ප්‍රිපෙයා වෙලා හෝම්වර්ක් කරලා ආවේ නෑ. මොකද මේ මට ඕන උනේ මෙතන එක පාටම ඇවිල්ලා ස්පොන්ටේනියස් එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් තෑන්කියු වෙරි මච්. අපි ආපු වෙලාවෙ ඉඳලා මේ සෙට් එකේ ඉඳලම වැඩේ හරීම ආසාවෙන් එන්ජොයි. එතක මේ අවුරුද්දේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක අපි ආපු. ඔගලන්ගේ අවුරුද්දේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. එතකොට මගේ අවුරුද්දේ පළවෙනි ක්ලාස් එක. Thank you so much for the good wishes and the compliments. Thank you so much for coming on my show. ඔන්න එහෙමනම් ඔයාගේ සිහිනය සැබෑ වෙන අවස්ථාව. ලස්සනයි නේද සාරා? Nice. Okay, හොඳයි එහෙනම් ඉතින් අපි හිතනවා I feel like starting my degree again. I think you should stop. I think you should. නේද? මම හිතන්නේ අලුත් අවුරුද්දේ දිනක්ෂගේ අලුත්ම ගෝල් එක ටාගට් එක වෙන්න ඕනේ. ඒක තමයි. Let's
start it from here. I'll think about it. And I mean, I think that me, alut aurudde, alut varshe, alut class ekak, alut batch ekak. Iten mama hitena api wage mali thamu mat honda addakimak laba ganne thi. Kira iten labani da tude 10ට mata kalut karana kale wenas karana apuru pantien api hamu yemu. Etakan wedi hiti parapurata mage acharya, lama parapurata mage aashirwadaya, mage parapurata matnan guru parapurata mage aadiri dena gaman. Nena ehemran the official announcement.